අද අපි බලන්නේ mini ip කැමරා එකක් කොහමද අපි configuration එක කරගන්නේ කියලා. මෙන්න මගේ අතේ තියෙන mini ip කැමරා එකක්. එන්න මේ තියෙන මේ මොඩල් එක තියෙන්නේ DC 5 volt වලින් operate වෙන කැමරා එකක්. අපි ඉක්මනටම බලමු මේ කොහමද අපි high කරගන්නේ කියලා. මම කැමරා එකම විස්තර කරගන්නවා. හරි. මෙන්න මේ තියෙන්නේ අපේ කැමරා එක. මේක තමයි අපේ කැමරා device එක. ඉක්මනට අපි introduction එකක් බලමු. හරි මේ දින කැමරා එකේ පවර් එක චාර්ජර් එක හයි කරන ස්ථානය චාර්ජින් පින් එක ඊළඟට මෙතන තියෙන්නේ මෙමරි කාඩ් එක හයි කරන ස්ථානය ඊළඟට උඩ තියෙන්නේ ඔන් ඔෆ් ස්විච් එක මේක ඔන් කරාම මේව ඔන් වෙනවා දැන් චාර්ජර් එක ටිකක් තියෙනවා එහෙනම් මේක දැන් ඔන් වෙනවා ඔන් වුණාම මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් නිල් පාට ලයිට් එකක් දැල්වෙනවා හරි මම කාය ඔෆ් කරගන්නවා ඊළඟට මම චාර්ජර් එක මේකට සම්බන්ධ කරලා පෙන්නන්නම් චාර්ජර් එක සම්බන්ධ කරා මොකක්ද වෙන්නේ කියලා. මෙන්න මේ තියෙනවා චාර්ජින් පින් එක. මම චාර්ජර් එක ඉන්සර්ට් කර ගන්නවා. හරි. දැන් බලන්න රතු පාට ලයිට් එකක් දැල්වෙනවා. ඒ කියන්නේ කැමරා එක චාර්ජ් වෙනවා. හරි. එනෝ ඔච්චරයි තියෙන්නේ. අපිට සමේ මේ චාර්ජර් එක ප්ලග් කරන්න විතරයි තියෙන්නේ. ඊළඟට තියෙන ඔක්කොම configuration සයිට් මොබයිල් එකෙන් කරගන්න තියෙන්නේ. අනිත් එක මේ කැමරා එක පාස්වර්ඩ් එකක් සෙට් කරලා මේ කැමරා එක සම්බන්ධ කරගත්තට පස්සේ ආයි වෙන ඩිවයිස් එකකට මේක සම්බන්ධ කරගන්න ඕන නම් මේක රීසෙට් කරන්න ඕන. මෙදී රීසෙට් එකට පොඩි බටන් එකක් තියෙනවා. හරි. එහෙනම් මේ කැමරා එක අපි කොහොමද configure කරගන්නේ කියලා බලමු. හරි. මේ කැමරා configuration එක පටන් ගන්න කලින් අපි මේ කැමරා එක මුලින්ම රීසෙට් කරගෙනම වැඩේ පටන් ගමු. රීසෙට් බටන් එකම තත්පර කීපයක් ඔබාගෙන ඉන්නවා. එතකොට ඔයාලට ඇහෙනවා පොඩි වොයිස් කමාන්ඩ් එකක් එකකින් එනවා ඒක රීසෙට් වෙනවා කියලා. හරි. ඒක දැන් ඔයාලට බලා ගන්න පුළුවන්. මම මේක රීසෙට් එක ප්‍රෙස් කරගෙන ඉන්නවා. හරි. ඊනම් රීසෙට් වුණා මේක. හරි. මම තත්පර කීපයක් ඔක ප්‍රෙස් කරගෙන ඉඳලා අතහැරිය ගමන් ඒක රීසෙට් වුණා. හරි. ඊළඟට තියෙන්නේ ඔක්කොම අපේ මොබයිල් ෆෝන් එකේ මේක කොහොමද configuration එක කරන්න කියන එක බලන්න තමයි. දැන් සාර්ථකයි. අපි මේක සම්බන්ධ කරමු අපේ ජංගම දුරකථනයට. මුලින්ම මතක තියාගන්න ගෙදර Wi-Fi එක ඔන් වෙලා තියෙන්න ඕනේ. අනිත් එක ගෙදර Wi-Fi එක 2.4 GHz Wi-Fi එකක් වෙන්න ඕනේ. ඒකත් අනිවාර්යෙන් මතක තියාගන්න. normally අපේ ලංකාවේ තියෙන Wi-Fi routers වල නම් 2.4 GHz තමයි එන්නේ. ඒවට බොහෝ දුරට අපිට මේ කැමරා එක support වෙනවා. එහෙනම් අපි බලමු ෆෝන් එකේ මොකද්ද අපි app එක download කරගන්නේ, කොහොමද install කරගන්නේ, ඒ විස්තර ටික අපි බලමු. හරි. එහෙනම් මේ තියෙනවා මගේ mobile phone එක. මම phone එකේ app එක install කරන හැටි පෙන්වන්නම් බලා ගන්න. unlock කරා. අපි ගියා play store එකට. මම brightness එක පොඩ්ඩක් වැඩි කරගන්නම්. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. Play Store එකට ගිහිල්ලා Play Store එකේ search එකේ අපි search කරනවා my cam CAM my cam දිනව දෙවෙනි එකට අපේ මයික් කැම් app එක දාගන්න ඕන. install කරමු. හරි app එක දැන් install වෙලා තියෙන්නේ. මම app එක open කරගන්නවා. open කරපු ගමන්ම අපේ phone එකෙන් permission සමහර විට request කරනවා. එතකොට අපි මේකට while using the app කියන එක select කරනවා. hello my cam to make and manage phone calls hello. ඔක්කොම allow කරමු. හරි. මෙතන තියෙනවා අපිට account එකක් හදාගෙන මේකට login වෙන්න. අපි register වෙමු register new account කියලා.
මෙතන ඔයාලට පේනවා තුන්වෙනි කොටුවේ මෙතන රීකැප්චර් කියලා තියෙනවා. එතනට එන්නේ වෙරිෆිකේෂන් කෝඩ් එක අපි රික්වෙස්ට් කරන බටන් එක. දැන් මම ඒක ප්‍රෙස් කරාම 58 seconds ඒ කියන්නේ තත්පර 60ක් වෙන්නනවා මට වෙරිෆිකේෂන් කෝඩ් එක එන ටයිම් එක. එතකොට මට මේ මේල් එකට වෙරිෆිකේෂන් කෝඩ් එකක් එනවා. ඒ කෝඩ් එක මෙතනම එන්ටර් කරන්න ඕනේ. ඒකට කලින් මම පාස්වර්ඩ් එකක් දෙන්න ඕනේ. මේල් එකක් ඇවිල්ලා තියෙනවා. හරි මට මෙතන වෙරිෆිකේෂන් කෝඩ් කියලා මේල් එකක් ඇවිල්ලා තියෙනවා. එතන පෙන්නනවා 655627. 655627. එහෙනම් ඒක මම එන්ටර් කරනවා මෙතන. හරි. එහෙනම් අපි ලොගින් දෙනවා. හරි. දැන් අපි ලොග් වෙලා තියෙන්නේ. හරි. දැන් ඇප් එක ඇතුලේ අපි රෙජිස්ටර් වෙලා ගිහිල්ලා තියෙන්නේ. දැන් අපි කැමරා එක මේකට ඇඩ් කරගන්න ඕන. ඇඩ් කරගන්න අපි මුලින්ම කරන්න ඕන අපේ Wi-Fi වල ගිහිල්ලා, يعني ෆෝන් එකේ Wi-Fi settings වලට ගිහිල්ලා අපිට පෙන්වනවා මේ කැමරා එකෙන් රිලීස් වෙන Wi-Fi එක. මෙතන මගේ පෙන්වනවා BCM0293 කියලා පෙන්වන්නේ කැමරා එකෙන් රිලීස් වෙන Wi-Fi එක. මේ Wi-Fi එක මම සෙලෙක්ට් කරලා ඒකට කනෙක්ට් වෙනවා. හරි. දැන් Wi-Fi එක කනෙක්ට් වුණා. කනෙක්ට් වුණාට පස්සේ ආපහු මම ඇප් එකට එනවා. හරි. හරි. දැන් මේ Wi-Fi එකට කනෙක්ට් වුණාට පස්සේ මෙතන ඇඩ් කැමරා දෙනවා මම. ඇඩ් කැමරා දීලා අපි දෙනවා mini camera කියන එක. මෙතන එක එක devices තියෙනවා. මම දෙනවා mini camera. හරි. එහෙනම් ඇප් එක ඇතුලේ තියෙන mini camera එකට යනවා අපි. ගිහිල්ලා Wi-Fi configuration එකේ මෙන්න මේ Wi-Fi එකට connect කරලා තියෙන්න ඕනේ අපි. ඒ කියන්නේ අපි camera එකෙන් release වෙන Wi-Fi එකට අපි connect කරලා තියෙන්න ඕනේ. ඒක තමයි BCM02 කියලා පෙන්නන්නේ. ඊට පස්සේ ආපහු එන්න අපේ app එකටම. හරි. දැන් බලන්න ඔයාලට camera එක පෙන්වනවා. හරි. දැන් අපේ camera එක පෙන්වනවානේ මෙතන. හරි. එහෙනම් ඊළඟට අපිට කරන්න තියෙන්නේ network එක configure කරගන්න එක. අපේ router එකට මේ camera එක සම්බන්ධ කරලා තියෙනවා. ඒක අපි කරගන්නේ මෙතන තියෙන configure network. configure network එකේ මගේ Wi-Fi name එක මෙතන පෙන්වනවා. හරි. මෙතන Wi-Fi name එක මම දීලා තියෙනවා COVID-19 කියලා. මම ඒකේ password එක දෙනවා. හරි. හරියට Wi-Fi password එක දීලා confirm settings දෙනවා. device is connecting to network. දැන් මගේ Wi-Fi එකට මේ camera එක connect වෙනවා. හරි. දැන් අපේ කැමරා එක අපි බලමු. දැන් අපේ කැමරා එක view කරන්න පුළුවන් අපිට. හරිද? දැන් මට පුළුවන් මගේ mobile data එකිනුත් මගේ කැමරා එක ඕනම තැනක ඉඳලා බලන්න පුළුවන්. ඒ කිව්වොත් දැන් මගේ කැමරා එක ගෙදර Wi-Fi එකට සම්බන්ධ වෙලා තියෙනවා. මම පෙන්නන්නම් මම mobile data එකකින් පෙන්නන්නම්. ඔන් කරලා මම පෙන්වන්නම්. දැන් mobile data 4G එක තියෙන්නේ. අනිත් එක මතක තියාගන්න මෙතන online කියන පෙන්වන කැමරා එක තමයි ඔයාලා select කරගන්න ඕනේ play කරන්න. දැන් මුලින් මේක අපිට device එක add කරන්න කලින් ආපේ තමයි දැන් පල්ලහට පෙන්වන්නේ. උඩ online කියලා පෙන්වන කැමරා එක තමයි ඔයාලා play කරලා බලන්න ඕනේ. මේක නිකන් හරි play කරලා බැලුවත් ඒක වැඩ කරන්නේ නැහැ. දැන් අපි online කියන කැමරා එක ප්ලේ කරනවා. දැන් ෆයිල්ස් මට රිසීව් වෙනවා. පේනවා නේද? දැන් අපේ කැමරා එක ඔන්ලයින් රන් වෙනවා. ඒ කියන්නේ දැන් මට දැන් ලෝකේ ඕනෙම තැනක ඉඳන් මේ කැමරා එක මට ඇක්සස් කරගන්න පුළුවන් මොබයිල් data එක හරහා. දැන් අපේ Wi-Fi එකට මේක සම්බන්ධ වෙලා තියෙන්නේ.
එච්චරයි. එහෙනම් මේ කැමරා එක configure කරගන්න එකේ තියෙන්නේ. හරිම ලේසියි මේ කැමරා එක configure කරගන්න එක. එහෙමනම් ඔබත් උත්සාහ කරලා බලන්න.